කෙල්ලෙ මොනහරි කියපංකො බං ඉතින්. දවසක් අසේනි මැඩම් මට කතා කරලා වාසර සර් අස්වෙන්න හේතුව මගෙන් ඇහුවා. මං ඉතින් ඇත්ත විස්තරේ කිව්වා. ඊට පස්සේ මං ඔබ ගැන ඇහුවා. ඔබ හොඳින් ඉන්නවද? කින්ද මං දාටද මේකද කියලා. අනේ ඊට පස්සේ ඉතින් මට කියන්න සිද්ධ වුණා සංජන ඔබ හොයාගෙන ආවා කියලා. ඒ වෙලාවේ ගෑණියා එහෙමද කියලා පස්සේ මගෙන් ආයෙ කතා කරලා සංජනගේ නම්බර කිල්ල ගත්තා. මැඩමුත් කියන්නේ බං ඉතින් මේ ප්‍රශ්න අවසානයේදී උඹට කවුරු හරි ඉන්න බෑ කියලා. මම උඹ ගැන හිතලායි බං නම්බර එක දුන්නේ. මං ගැන හිතලා වෙන්නේ කලින් දවසකත් ගිහලා සෙනි මැඩන්න කියලා කියලා තිබුණේ. අනේ නිකන් පලයා බං යන්න. උඹට ආලෙක ඉතලා ආශ්‍රය කරලා බලන් ගියාම උඹත් හැපින්න. මේනකා උඹට ඔහොම කතා කරන එක වැරදි බං. මොනවා වුණත් මං උඹත් එක්ක හිටියේ බොක්කෙම්මයි. උඹයි මායි එකම බෝට්ටුවේ වෙච්චකොට උඹ මට මෙහෙම කතා කරන එක වැරදි බං. කට කාලයකට වැටලා හිටපු එකේ මං ගැන තැත්තංගල ගිල ජරා කතා කියනොත් මට කොච්චර හිත රිදෙනවද කියලා පොඩ්ඩ හිතලා බලපන්. මං එහෙම කිව්වේ අර වාසල කාර්යය ගෝමනාවට. ඌ තමයි මට කිව්වේ එහෙම කියන්න කියලා සේනි මැඩම්ට. මමත් අසරණයි බං. කීයක් හරි හොයාගන්න කියලා ඌ කියන එකක් කරන්න වැරෙන්න මම වෙන මොනවා කරන්නද? ඔබ දන්නවද